මිනිසා විසින් නිර්මාණය කරපු සියලු දේවල් විනාශ වෙලා යන කාලෙක මිනිසාව නිර්මාණය කරපු මේ මිනිසා විසින්ම විනාශ කරන්න හදපු මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න තමයි දත්තා. මං ඉන්නේ ගල්ලෝය පාරිසරික උද්‍යානයේ. අද අපේ ගමන ආරම්භ වෙන්නේ මෙන්න මේ සබදාමත් එක්ක. මෙන්න මේ පරිසරයත් එක්ක. Vadula ahasa sulanga sari sarana mataka atara mama soyami tava manubava mama vindimi tava manubava මොකක් හරි සැලසුම් කරනයක් ගැන අපි කතා බහ කරනකොට මොකක් හරි සැලසුම් කරනයක් ඉදිරිපත් කරනකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා මෙහි ඕනම එකක විශේෂ වූ ලක්ෂණ තියෙනවා. ඒකට අනන්‍ය වෙච්ච විශේෂ වූ ලක්ෂණ තියෙනවා. දැන් බුදර්ශන සැලසුම් කරනය ඇතුලේ අපිට එහෙම දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ මොනවද? මේකේ විශේෂ ලක්ෂණ විදිහට කියනවා නම් ඇත්තටම මම ඉස්සෙල්ලා කියවනේ මේ සෙක්ටරල් අප්‍රෝච් කියලා. එහෙම නැත්නම් ඒකපාර්ශ්වික සැලසුම් කරන. මේක විරුද්ධ පැත්ත තමයි මෙතෙන්දී. ඒ කියන්නේ බහුපාර්ශ්වික. එහෙම නැත්නම් ඒකාබද්ධ ප්‍රවේශයක්. අපි හිතමු දැන් තෝරාගත් බුදර්ශන කලාපය මේක දිස්ත්‍රික්කයක් වෙන්න පුළුවන්, එක්ක පළාතක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල භූ අපි හිතමු ජලාධාර ප්‍රදේශයක් වෙන්න පුළුවන්. කඳු වළල්ලකින් යට වුණ ප්‍රදේශයක් වෙන්න පුළුවන්. එතකොට මේක හෙක්ටයාර ලක්ෂ ගණක් වෙන්න පුළුවන්. එතකොට මේක ඇතුළේ ඉන්න අපි හඳුනා ගන්න ඉස්සෙල්ලා පාර්ශකරු ක්‍රියාකාරී වෙන ආයතන සංවිධාන. එතකොට රජයේ ආයතන තියෙනවා මේක අපි හිතමු වන සංරක්ෂණ, වනජීවි, වැවිල් කර්මාන්ත අමාත්‍යාංශ, වගක් එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළුපැනන භෝග, මහා මාර්ග පරිසර අධිකාරිය ඔය වගේ ගණනාවක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී වෙන මේ සංවිධාන හඳුනා ගන්න ඕනේ ආයතන. ඒක හඳුනාගෙන මේගොල්ලෝ ඔක්කොම එක තමයි මේ සැලසුම් කරන කරන්නේ. ඒක එක ලක්ෂණයක්. අනිත් එක තමයි දැන් ගොඩක් සැලසුම් කරන්නේ ඉහළ සිට පහළට. දැන් මේක සැලසුම් කරන්නේ පහළ සිට ඉහළට. අපි කියනවා මේ බොටම් අප් අප්‍රෝච් කියලා. ඒ කියන්නේ පහළ මට්ටමේ ගම්බද මිනිසුන් සංවිධාන, ග්‍රාම සංවිධාන වෙන්න පුළුවන්, ගමේ ඉන්න මිනිස්සු. එතකොට වනාන්තර ආශ්‍රිත ජීවිතේන ගම්බද ජනතාව මේක ඔක්කොම එකතු කරන තමයි මේ සැලසුම් කරන කරන්නේ. එතකොට ලක්ෂණ දෙකක් මම කිව්වේ. අනිත් එක තමයි මේක දිගු කාලෙන් සැලසුම්. මේ අවුරුද්දකට දෙකක් නෑ, ගොඩක් වෙලාවට අවුරුදු 10ක් වගේ වැඩි කාලයක්. මේ සැලසුම ආදන්නේ. එතකොට මේකෙදි සංරක්ෂණය සහ සංවර්ධන කියන දෙකම අපි සලකනවා. එක හා සමානව කියන්නේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා, සංරක්ෂණ කටයුතු කරන අතරතුර කියන්නේ වනාන්තර ආරක්ෂා කරමින් පරිසරය ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු කරනවා. ඒක තුන්වෙනි ලක්ෂණය. අනිත් එක තමයි මේක සමෝදානිත. සමෝදානිත කියන මාර්ගය. ඒ කියන්නේ හැම පාර්ශවයක්ම එකඟ වෙලා සරකස් කරපු සැලැස්මක් තමයි ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වගේ ලක්ෂණ ගණනාවක් තියෙනවා. අපි මේ දකින වැව මේ දිග්ගල කන්ද පාදක කරගෙන ඒ කන්දේ ජලාධාරයන් ආශ්‍රය කරගෙන තමයි මේ වැව සකස් කරලා තිබෙන්නේ. ඉතින් ඇත්තටම මේ වැව අපට කෘතිම වැවක් වාගේ පෙනුනට මේක දැන් ටිකක් විශාල වෙලා තියෙනවා. මේක ඒ කාලේ ඉඳන්ම මේ කැලෑවේ ජීවත් වෙන සතුන් මෙහි තිබුණු වතුර වලවල් තමයි පායන කාලෙට ඒගොල්ලන්ගේ ඒ ජල අවශ්‍යතාවයන් සපුරා ගන්න. විශේෂයෙන් ඔවුන් ගම්මාන ආශ්‍රිතයට යන්නේ වනාන්තර තුළ ඒ කෑම සහ වතුර හිගුණාම.
ඉතින් මේ පිළිබඳව ඇතිවෙච්ච සාකච්ඡාවන් තුළදී අපි තේරුම් ගත්තා විශේෂයෙන් ඔවුන් නිරන්තරයේ ගැවසෙන මේ තියෙන වලස්ගල කන්ද මේ පැත්තේ දිග්ගල කන්ද ඉතින් මේ කඳු ආශ්‍රය කරගෙන ඒ ඇති වෙලා තිබෙන වතුර වලවල් අපි ටිකක් විශාල කරලා වතුර වැඩි ප්‍රමාණයක් ටිකක් ඒහි ධාරිතාව වැඩි කරලා වතුර පායන කාලයට එක්රස් කරගන්න මේ විදිය සකස් කරලා තියෙනවා. ඉතින් පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් යම් මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම දායකත්වය තුළ මේ වැනි වැවක් නිර්මාණය කරලා තියෙනවා. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අපේ ගමේ අරුණෝදය පරිසරික සංරක්ෂණ සමිතිය සමාජිකයෙක් වශයෙන් මම ඉන්නවා. එතකොට ඒකේ සමාජිකයන්ට අවස්ථාවක් ලැබුණා අඩවි වන කාර්යාලය ආභරණ හරහා සමාජිකයන්ට පළතුරු ඉල්ලන්න. එතකොට මම ඒ වෙලාවේ කල්පනා කරලා ඉල්ලුවේ ගස්ලබු පැල. එතකොට මට මේක විශේෂයෙන් කියන්න ඕන රසායනික පොහොරත් සමග ස්ථාපනය වන වගාවක් වුණාට මම මේ තැනින් ගස්ලබු පැල එකකටවත් මේ වත්තටවත් කිසිම තැනක මම රසායනික පොහොර යොදලා නැහැ. මේ තියෙන කාබනික පොහොර වලින්ම වර්ධනය වෙච්ච සාක සාර්ථකව මම මේ වෙන විට අස්වනු එය මගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගෙන තියෙනවා කියන තැන මම සතුටින් මම ඉන්නවා. දර්ශන කලාප සංරක්ෂණය හා කළමනාකරණය කිරීම තුළ විවිධ අරමුණු තිබෙනවා. එක ප්‍රධාන අරමුණක් තමයි අපි කතා කළ විදිහට ඒ ස්වභාවික පරිසර පද්ධතිවල තිබෙන ප්‍රමාණාත්මක බවින් වැඩි කිරීම, ඒ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම, ඊළඟට ඒ ප්‍රජාවගේ සමාජ ආර්ථික දියුණුව ගොඩනගා ගැනීම, ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය කර ගැනීම වාගේ අරමුණු තුල තමයි අපි ඉන්නේ. දර්ශන සැලසුම් කරන ක්‍රියාවලියක් දැන් ඕනම දෙයකට ක්‍රියාවලියක් තියෙනවා සහමයි මේ ක්‍රියාවලියට අපේ මේ රටේ මිනිස්සුන්ගේ දායකත්වය කොහොමද බලාපොරොත්තු වෙන්නේ සහ මේ ක්‍රියාවලිය මට කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලම පළවෙනි කරුණ තමයි අපි මේ භූදර්ශන ප්‍රදේශය නැත්නම් කලාපය හඳුනා ගන්න ඕනේ. කොහෙද කරන්නේ? අපි හිතමු දැන් උදාහරණ විදිහට ගත්තොත් අපි දැන් මෑතකදී සකස් කරා සැලසුමක් සිංහරාජයේ ආශ්‍රිත ප්‍රදේශයේ. ඒක සිංහරාජයේ පදනම් කරගෙන අවට වනාන්තර සහ සියලුම ඉඩම් පරිහරණ ප්‍රදේශ අයිති වෙන හෙක්ටයාර් 230,000. එතකොට රත්නපුර ගාල්ල මාන්තර කළුතර ඔය දිස්ත්‍රික් හතරම ආරණ විදිහට මේ සැලසුම හදන්නේ. එතකොට මේක මායිම් හඳුනා ගන්න ඕනේ. දැන් මොනව කරන්න ගියත් අපි ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න ගියාම නිශ්චිත ප්‍රදේශයක් තියෙනවා. මායිමක් තියෙන ඕනේ. එතකොට අපි මේ මායිම් ගොඩක් වෙලට හඳුනාගත්තේ ස්වාභාවික මායිම් වෙන්න පුළුවන්. එතන මෙතන ගත්තේ අපි ගොඩක් වෙලට ස්වාභාවික මායිම් වෙන්න පුළුවන් අනිත් එක පරිපාලන මායිම්. කියන්නේ මාර්ග වගේව ගන්න පුළුවන් එහෙම නැත්නම් දිස්ත්‍රික් මායිම් ඒකම ජලාධාර ප්‍රදේශ විදිහට ගන්න පුළුවන්
හඳු මුදුන් වලින් වටවන ප්‍රදේශයක්. දෙවෙනි එක පාර්ශකරුවන් හඳුනාගෙන. ඒතර පාර්ශකරුවන් මං කලින් විස්තර කරා කොහොමද කරන්න කියලා. මේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, පුද්ගලික ආයතන වෙන්න පුළුවන්, ග්‍රාමීය සංවිධාන, ග්‍රාමීය පුද්ගලයෝ, විශේෂ පුද්ගලයෝ එක්කම මේ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අය. මේ ඔක්කොම හඳුනා ගන්න ඕනේ. ඊළඟ එක තමයි පරිසර ප්‍රශ්න. අපි ඇත්තටම දැන් මේ සැලසුම් කරනදී සාකච්ඡා ගම්බද ප්‍රදේශය රීල්ල මිනිසුත් එක්ක සාකච්ඡා, ග්‍රාමීය සංවිධානය එක්ක සාකච්ඡා, ඒකම වැඩමුළු, ඒකම ශේත්‍ර චාරිකා, ශේත්‍ර අධ්‍යයන, ඒකම පර්යේෂණ පත්‍රිකා, මේ හැම දෙයකින්ම ලබා ගන්නා තොරතුරු මගින් අපි එක්රැස් කරගන්නවා මේ ප්‍රදේශයේ තියෙන මේ කලාපයේ තියෙන පාරිසරික ගැටලු. ඊට විසඳුම් අපි මේවට සාකච්ඡා කරනවා. ඒතර ඒ සඳහා අපිට උදව් වෙනවා පර්යේෂණ කරපු ඒවා. විවිධ විශේෂඥයින් කරපු පර්යේෂණ තියෙනවා මේ ප්‍රදේශවල. විශ්වවිද්‍යාලවල සමහර විශ්වවිද්‍යාල සිසුන්, කථික ආචාර්යවරු, වෙනත් පර්යේෂකයෝ, විදේශීය පර්යේෂකයෝ ඒ තොරතුරු අපිට ගන්නවා. එතකොට ඊගවට කලින් කතා කරපු ගැටලු හඳුනා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ගැටලු වලට විසඳුම් ගණනාවක් හොයා ගන්නවා. ඊගවට අපි මේවා ප්‍රමුඛතා හඳුනා ගන්නවා. දැන් ගැටලු දහස් ගණන් තියෙන පුළුවන්. නමුත් මේ හැම එකක්ම විසඳන්න බෑ අපිට කෙටි කාලය ඇතුළත. ඉතින් අඩුම ගානේ මේ සැලැස්ම අපි අවුරුදු 10කට ආදිනවා නම් මූලික ගැටලු අපි හිතමු 20ක් 25ක් ප්‍රධාන වශයෙන් මිනිසුන්ව බලපාන, රටේ ආර්ථිකයට බලපාන, පරිසරයට බලපාන ගැටලු හඳුනාගන්න ඒවට විසඳුම් මේ සංඛ්‍යාවක් අපි ලේඛනගත කරනවා. මෙන්න මේ විදිහට මේ වැඩසටහන් ක්‍රියාකාරකම් ගන්නවක් අඩංගු සැලැස්මක් සකස් කරනවා. ওই විදිහ තමයි සැලැස්ම සකස් කරන්නේ. ඊට පස්සේ අවසන් අදියර තමයි මේ සැලැස්ම අපි රජයට ඉදිරිපත් කරලා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා අනුමත කරාට පස්සේ අරමුදල් සපයාගෙන ක්‍රියාත්මක කිරීමේ අදාළ ආයතන හරහා. මේනි ගල්ලෝයේ පාරිසරික වන නිවහලේ ඔබ හබරණට ඇවිල්ලා ගල්ලෝයේ පාරිසරික උද්‍යානයට එනවා නම් මෙතන තමයි නවතින තියෙන හොඳම තැන. පරිසරයේ සුන්දරත්වය විඳින්න එන ඔබට හැම තත්පරයක්ම පරිසරත් එක්ක ඉන්න පුළුවන්. මෙතන ඔබගේ නිවහන කරගන්න. පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය තුළ සිදු කරන ක්‍රියාකාරකම් විශාල අර්ථයක් තිබෙන විශාල පරිසරයට බද්ධ වෙච්ච ක්‍රියාකාරකම් සිදු කරන්නේ සතුන්ගේ සහ මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඔවුන්ගේ ඒ සිතුම් පැතුම් තේරුම් අරගෙන ගොවි ජනතාවට ඒ ගොවි කර්මාන්තයන් පහසෙන් ඉටු කරගන්නටත් සතුන්ට ඔවුන් ජීවත් වෙන මේ වේලි කලාපීය වනාන්තර තුළ නිදහසේ ජීවත් වීමටත් කටයුතු කිරීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ
මේ වගේ අපි වැව් කිහිපයක් මේ හුරුළු උද්‍යානය තුල සකස් කරලා තිබෙනවා. ඉතින් මේ අපිට දකින්නට පුළුවන් මේ පළු ශාකයක්. ඉතින් මේකේ ඒ දල ඇතෙක් ඇනලා තියෙනවා. මම හිතන්නේ අඩි 8මාරක් 9ක් විතර උසට. ඉතින් බොහෝ විට මේ සෝමාවති හස්ති රාජයා සහ මහසෙන් කියන ඇතා මේ ප්‍රදේශයේ නිතරම ගැවසෙනවා. ඉතින් කිසිම බියක් සැකක් නැතුව උන් ජීවත් වෙනවා. මොකද උන් දන්නවා ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැති බව. ඉතින් ඒ ඇත්තු දෙන්නා තමයි මේ හරියේ විශේෂයෙන් ඉන්න විශාලම හස්තින් දෙන්න. ඊට අමතරව තවත් විශාල අලි රංචු මේ ප්‍රදේශයේ ගැවසෙනවා. ඉතින් ඒක පරිසර සංචාරක කර්මාන්තයට ලොකු දායකත්වයක් වෙනවා. වාර්ෂිකව විශාල මුදලක් ඒ තුළ උපයා ගැනීමට හැකි වෙලා තිබෙනවා. අනිකුත් සංවර්ධන ඔය සලසුම් කරන ක්‍රියාවලියත් එක්ක මේ ක්‍රියාවලිය අනුගත වෙන්නේ කොහොමද? පැහැදිලිවම කියනවා නම් ඇත්තටම මේ දැන් අපි මම හිතන්නේ ගොඩක් අපේ ජනතාව දන්නවා මේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා. එක එක අංශ සඳහා අපි උදාහරණ විදිහට ගත්තොත් වන ප්‍රතිපත්ති කියලා එකක් තියෙනවා 1995 ඇදුවේ. වන ප්‍රතිපත්ති. ඒකෙන් ඒකට මේ ප්‍රතිපත්ති ඇතම් සාකච්ඡා කරන්නේ මේ වනාන්තර සංරක්ෂණය කරන්නේ කොහොමද? ඊගවට දෙන අලි ප්‍රතිපත්තිය, අලි සංරක්ෂණ ප්‍රතිපත්තිය, ඊගවට දෙන වනජීවි ප්‍රතිපත්තිය, ඊගවට දෙන ජලපෝෂක ප්‍රදේශ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ඒවා සංරක්ෂණය කරමින් ඉදිරියට මහජන අවශ්‍යතා සපුරන්න ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා. ඊගවට පාංශු සංරක්ෂණ, කෘෂිකර්ම මේ වගේ ප්‍රතිපත්ති ගන්නවත් තියෙනවා. දැන් අපි මේ කතා කරන බුදුදරණ සැලසුම් කරනයන් ඇත්තට මේ සියලුම ප්‍රතිපත්තීන්ට එකඟව තමයි ක්‍රියාත්මක කරන්නේ. බැලුවාම අපි ඒ අරමුණ සහ මේ අරමුණ 100%ක්ම එකඟ වෙන විදිහට තමයි යන්නේ. එහෙනම් දේශීය වශයෙන් අපේ කිසිම ප්‍රතිවර්තියකට පටහැනි වෙන්නේ නැහැ. ඊගාට විදේශීය අපේ තියෙනවා මේ අපි කියනවා මේ සම්මුතිය. විදේශීය සම්මුතිය. අහලති වනජීවි සම්මුතිය. එක්කම බයෝඩයිවර්සිටි එහෙම නැත්නම් ජෛවිදත්ත සම්මුතිය. මේ වගේ විවිධ සම්මුතියන් තියෙනවා. ඒතකොට මේ ඒවටත් ඇත්තට මේක 100%ක් එකඟ වෙනවා. එතනින්ද ඇත්තට මේක අපි ප්‍රමාදයල හරි පටන් ගත්තේ ඉතාම වැදගත්. මේ මොකද මේ දක්වා මේ වැනි එකක් ක්‍රියාත්මකුනේ නැහැ. ගොඩක් ලාට මොකද මේකේ මූලික දේ තමයි මිනිසුන්ගේ පැත්ත බලනවා. සමාජ ආර්ථික පැත්ත, ආර්ථික පැත්ත, රටේ ආර්ථිකය, පරිසරය තියෙන එකම ස්වාභාවික සම්පත් සංරක්ෂණය. මේ කියන්නේ හැම පැත්තක්ම හැම විශේෂකරණක්ම සම්පතක්ම සලකලා තමයි එතන මේ සැලසුම් කරන කරේ. බෝරින් නැතුව සුන්දරව සරලව ගත කරන්න නම් අනිවාර්යයෙන්ම වෙනස් වීම අත්‍යවශ්‍යයි. ලබන සතියේත් වෙනස්ම දැනගින් හම්බෙමු. මේ වෙස්සගිරි.